ආයුබෝවන්. යුරේනස් ග්‍රහයා උෂභ රාශි ගත වේ. ක්‍රිස්තු වර්ෂ 2024 හෝ ජූනි මාස පළවෙනිදා. පස්වරු 3:41. සිකුරුට අයිති උෂභ රාශියට යුරේනස් සංක්‍රමණය විශේෂම ගෝචරයෙන් පිවිසේ. මෙසේ මේ යුරේනස් ග්‍රහයා එක රාශියක සමස්ත වශයෙන් වසර 7ක වගේ කාලයක් ගෝචර චලිතයක් පවත්වාගෙන යයි. මෙසේ උෂභ රාශියට අයිති නැකත්වන රවිටයත් කැති නැකතේ පාද තුනකත්, විශේෂයෙන්ම ගිනි නැකත්, විශේෂයෙන්ම රවිටයත් කැති නැකතේ පාද තුනකත්, සඳුටයත් රෙහෙර නැකතේ පාද හතරකත්, කුජටයත් මෝසිස නැකතේ පාද දෙකකත් ඉදිරියේදී ගෝචර චලිතයක් පවත්වාගෙන යයි. මෙසේ යුරේනස් උෂභ රාශිගතව ගත කරන කාලයේ ඔබේ ලග්නයේ ලග්නයට කෙසේදයි විමසා දැනගන්න. මේෂ ලග්නය විශ්ව කේන්ද්‍රයේ පළවෙනි රාශිය කුජ ලග්නාධිපතිත්වයේ දරන මේෂ ලග්නයෙන් උපන්න ඔබගේ ලග්නාධිපති කුජ ඔබගේ ලග්නගතව ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ එදිනම විශේෂයෙන්ම ජූනි පළවෙනිද එදිනම මේ යුරේනස් ඔබගේ දෙවැන්න කුටුම්බ ස්ථානයට පිවිසෙයි. මේ පිවිසීම මගින් විශේෂයෙන්ම ඔබට ඔබගේ කටයුතු කිරීමේ, විශේෂයෙන්ම ඔබගේ මුදල්, ඔබගේ වියපැදමීමේ ස්වභාවයක් පෙන්වුම් කරන කාලයක්. විශේෂයෙන්ම ඔබ මුදල් වියදම් කිරීමේදී අනවශ්‍ය මුදල් වියදම් වීමට ගොඩාක් ඉඩ ඇති අවස්ථාවක්. විශේෂයෙන්ම ඒ ගැන සැලකිලිමත්ව මුදල් වියපැදම් කිරීමේදී දෙතුන් වතාවක් සිතා බුද්ධිමත්ව කටයුතු කර ගැනීම මගින් ඇතිවියගේ අනවශ්‍ය මුදල් ඔබට වැයවීම පාලනය කර ගැනීමට හැකියාවක් පවතී. ඒ වගේම ඔබගේ වචනය නිසා අන්‍යයන් විශේෂයෙන් මේ කාලවකවානුවලදී මේ නැකත්වල විශේෂයෙන්ම කැති නැකතේ පාද දෙක ගමන් කරන කාලය තුළදී ඔබගේ කේන්තිය වැඩි වෙන කාල සීමාවක්. විශේෂයෙන්ම ඒ කාලය තුළදී ඔබගේ කේන්තිය පාලනය කර ගැනීම කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි අනවශ්‍ය ප්‍රශ්න ඔබට වළක්වා ගැනීමට හැකියාවක් පවතී. ඔබ නිරන්තරයෙන්ම ඔබගේ මුදල් වියපැඳන් වීම වළක්වා ගැනීමට කරගත යුතු කාල සීමාවක. ඒ වගේම ඔබ ගන්න තීන්දුව තියෙන විශේෂම දෙතුන් වතාවක් සිතා බුද්ධිමත්ව ගත යුතු කාල සීමාවක්. ඒ වගේම ඔබේ විවාහ ජීවිතයේ සුළු සුළු ප්‍රශ්න ගැටලු ඇතිවීමට ඉඩ ඇති කාලයක් වෙන් ඒ ගැන විශේෂම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි ප්‍රශ්න ඔබට වළක්වා ගැනීමට හැකියාවක් පවතී. ඔබ නිරන්තරයෙන්ම ඉවසීම ප්‍රගුණ කළ යුතු කාල සීමාවක්. මොකද ඔබ සමග කටයුතු කරන පුද්ගලයන් සමග නොයෙකුත් ආකාරයේ මතබාද, අමනාපකම්, හිත්තැවුල් ඇතිවීමට ඉඩ ඇති කාලයක් වෙයි. ඒ ගැන සැලකිලිමත් වෙන්න. අනවශ්‍ය ලෙස මුදල් වියදම් වීමේ ලොකු ස්වභාවයක් වෙන්නු කරන කාල සීමාවක්. විශේෂයෙන්ම ඒ ගැන මුදල් වියපැදම් කිරීමේදී දෙතුන් වතාවක් හිතලා කටයුතු කරගත්තොත් ඔබගේ තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. ඔබගේ රැකියා කටයුතුවල පවා දියුණුව කත්පත් කරන කාල සීමාවක්. වෙනදාට වඩා ශක්තියකින්, ධෛර්යයකින් ඔබේ රැකියා ව්‍යාපාර කටයුතු කිරීමට ඔබට හැකියාවක් ඇති කාලයක්. විශේෂයෙන් මේ කාලය තුළදී ඔබේ ශක්තිය ඉහළ යන අතර ඔබට ගොඩක්ම කීමට ඇත්තේ විශේෂයෙන්ම මුදල් අනවශ්‍ය ලෙස වියපැදම් වීම වළක්වා ගන්න එකයි. විශේෂයෙන්ම විවාහ ජීවිතයේ තියෙන යම් යම් ප්‍රශ්න ගැටලු ඇතිවීමට ඉඩ ඇති වෙන ඒ ගැන සැලකිලිමත් කටයුතු කිරීම මගින් ඔබගේ තත්ත්වය යහපත් කර ගැනීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් උගුරාශ්‍රිත සෙම් රෝග තත්ත්වයන් මතුවීමට ඉඩ ඇත. විශේෂයෙන්ම උගුරාශ්‍රිත බෙල්ලාශ්‍රිත රෝග ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් ඇති වෙයි. ඒ ගැන සැලකිලිමත් කටයුතු කරගන්න. විශේෂයෙන් පිනර දහමට දීම මගින්, නොයෙකුත් ආකාරයේ කුසල කර්මවල නිරත වීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. උෂභ ලග්නය විශ්ව කේන්ද්‍රයේහි දෙවන රාශිය සිකුරු ලග්නාධිපතිත්වයේ දරන උෂභ ලග්නයට ලග්නගතව යුරේනස් ග්‍රහය ගෝචර චලිතයෙන් පිවිසේ. විශේෂයෙන් මේ ලග්නගතව සතුරු නීචව දුර්වලව පිවිසේ. මේ පිවිසීම ඔබට යම් තාක්කට ඔබේ කටයුතු වලට ඔබගේ කේන්තිය විශාල වශයෙන් වැඩි වෙන කාල සීමාවක්. ඔබ ගන්න තීන්දුව තීරණ ඔබ විශේෂයෙන්ම ගැනීමේදී මේ කාලවකවාන තුළ විශේෂයෙන්ම නැකත්වල යන කාල විශේෂයෙන් කැති නැකත යන මුල් අධියරේ තීන්දුව තීරණ ගැනීමේදී ඔබට වෙන කේන්තියක් ඇති වෙන කාල සීමාවක්. විශේෂයෙන්ම කේන්තිය තරහව පාලනය කර ගැනීම මගින් ඇතිවිය හැකි ප්‍රශ්න ඔබට වළක්වා ගැනීමට හැකියාවක් පවතී. විශේෂයෙන් මේ කාලය තුළ ඔබගේ විවාහ ජීවිතයේද සුළු සුළු ප්‍රශ්න මතුවීමට ඉඩ ඇති කාලයක් ඇති බැවින් ඒ ගැනද සැලකිලිමත්ව කටයුතු කරන. විශේෂයෙන්ම රැකියා කටයුතු කරන කාලයේදී මේ කාලෙදී රැකියාවලට යම් බාධා ස්වරූපයක් ඇතිවීමට ඉඩ ඇති කාලයක්. මේ කාලය තුළදී රැකියාවල යම් පීඩනකාරී තත්ත්ව, ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතුවල යම් පීඩාකාරී තත්ත්ව මතුවීමට ඉඩ ඇති කාලයක් ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් ප්‍රශ්න ගැටලු ඔබට සමතයකට පත් කර ගැනීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. මේ කාලය තුළදී ඔබ ගන්න තීන්දුව තීරණ ගැනීමේදී නිරන්තරයෙන් ඉවසීමෙන්, බුද්ධිමත්ව උපේක්ෂාවෙන් ගත යුතු කාලයක්. විශේෂයෙන්ම ඔබ සමාජගත වෙලා වැඩ කටයුතු කරනවා නම්, දේශපාලන අංශයේ කටයුතු කරනවා නම්,
පිරිස් කලවනාකාරණ වගේ කටයුතු කරනවා නම් උෂ්ම ලග්න හිමියෙක් නම් ඔබට මේ කාලය තුළදී අන්‍යයන් ඔබට යටත් කරගෙන විශේෂයෙන් ඔබේ වචනයට අනුව අවනත කර ගැනීමට විශේෂම හැකියාවක් ලැබෙන කාලයක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබ නිරන්තරයෙන් ඔබ සිහියට ගත යුතු දේ තමයි ඔබ තීන්දුව තීරණය ගන්නවා නම් හොඳට හිතලා බලලා ව්‍යාපාරයකට හෝ රැකියාවකට හෝ වේවා දෙතුන් වතාවක් සිතා හදිස්සි තීරණ ගන්න නැතුව කේන්තියෙන් තමන්ගේ මනසට හොඳට හිතලා බලලා විශේෂයෙන්ම තීන්දුව තීරණ ගැනීම මගින් ඇති විය හැකි ප්‍රශ්න ඔබට වළක්වා ගැනීමට හැකියාවක් පවතී. ඒ වගේම ඔබේ විවාහ ජීවිතයේද සුළුසුළු ප්‍රශ්න ගැටලු මතභේද ඇතිවීමට ඉඩ ඇති කාලයක් ඇති බැවින් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඔබේ තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට විශේෂ හැකියාවක් පවතී. ඒ වගේම ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිලිමත්ව ගත්තොත් හිස ආශ්‍රිත රෝග, උෂ්ණ දාහගත පීනස් රෝග ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් ඇති බැවින් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. ඔබ නිරන්තරයෙන්ම කුසල කර්මවල යෙදවීම, පිනට දහමට දීම, දානමාන පුණ්‍ය කර්ම කිරීම වගේ තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. නිරන්තරයෙන් ඉවසීම ප්‍රගුණ කළ යුතු කාලයක් වශයෙන් මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. මිථුන ලග්නය විශ්ව කේන්ද්‍රයේ තුන්වන රාශිය බුධ ලග්නාධිපතිත්වයේ ධර්ම මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ 12 වෙනේ ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ රවිද මේ 12 වෙනට යුරේනස් ග්‍රහය ගෝචර චලිතයකින් පිවිසේ. විශේෂයෙන් මේ 12 වෙනද යුරේනස්ගේ පිවිසීම ඔබට එතරම් අහිත් යහපත් පිවිසීමක් හැටියට නම් හඳුන්වා දීමට හැකියාවක් නැවතී. විශේෂයෙන්ම ගුරුදෝ ඔබගේ 12 වෙනේ ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොත නිසා ඔබට මේ කාලය තුළදී යම් නීතිමය වශයෙන් ප්‍රශ්න ගැටලු මතුවීමට ඉඩ ඇති කාලයක් ඇත. විශේෂයෙන් ඔබ නීත්‍යානුකූලව කටයුතු කිරීම මගින් විශේෂයෙන්ම රියපදවන්නෙක් නම් රියපදවීමේදී නීත්‍යානුකූලව රියපදවීම අන්‍යයන්ට උදව් උපකාර කිරීමට හෝ ණය අප අස්සම් කිරීම, ෆිනෑන්ස් වලට වගේ දේවල් අස්සම් කිරීම, රාජ්‍යංශයේ නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති කාලයක් වේ. ඒ නිසා ඔබ දෙතුන් වතාවක් සිතා බුද්ධිමත්ව අනවශ්‍ය ලෙස කටයුතු නොකර නීතිමය ප්‍රශ්න වලින් ගැලවීම නුවණටවරු බවේ කීමට ඇත. මේ කාලය තුළදී හදිසි වැටීම් තැලීම් තුවාලවීම තත්ත්වවලට ලක්වීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි ප්‍රශ්න ඔබට වළක්වා ගැනීමට හැකියාවක් පවති. සමාජගත වෙලා කරන කටයුතු වල යම් ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති කාලයක්. විශේෂයෙන් මේ කාලේ ඒ නිසා නිරන්තරයෙන් බුද්ධිමත්ව කටයුතු කරගන්න. එසේම ඔබට විදේශගත අවස්ථාවන් සඵල වන කාලයක් වේ. ඔබ විදේශගත අවස්ථාවන් බලාපොරොත්තුෙන් හිටියනම් මේ කාලය තුළදී විදේශගත අවස්ථාවන් සඳහා යෑමට අවස්ථාවක් සැලසෙන පරිසරය සහස් වෙන කාල සීමාවක් කිව්වොත් විශේෂයෙන්ම නිවැරදි. ඒ නිසා ඔබ බුද්ධිමත්ව ඉවසීමෙන් උපේක්ෂාවෙන් කටයුතු කරගත්තොත් ඔබගේ තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් ඇති. රැකියා තත්ත්වවලදී යම් යම් ප්‍රශ්න මතුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න. ව්‍යාපාර කටයුතුවලදී යම් යම් පීඩාකාරී තත්ත්ව අලාභන විශේෂයෙන්ම ඔබ ආයෝජන අවස්ථාවන් කිරීමේදී දෙතුන් වතාවක් හිතලා බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔබගේ නව නිවාස, දේපල, යානවාහන, ඉඩම් සම්බන්ධ කටයුතුවලදී ඔබට යම් තාක් දුරට අලාභන සිදුවීමට ඉඩ ඇති කාලයක්. ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. විශේෂයෙන්ම ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිලි ගත්තොත් පාදාශ්‍රිත රෝග, හදිසි වැටීම්, තැලීම්, තුවාලවීම්, පාදාශ්‍රිත සන්ධි රෝග, ආතරයිටිස් වගේ රෝග ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. ඔබ නිරන්තරයෙන් කුසල කර්මවල නිරතවීම මගින් පිනට දහමට දීම මගින් දානමාන පුණ්‍ය කර්මවල නිරතවීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. කටක ලග්නය විශ්ව කේන්ද්‍රයේ හතරවන රාශිය සඳු ලග්නාධිපතිත්වයේ ධර්ම කටක ලග්න හිමියන්ගේ ඔබගේ 11 වන සියලුම ලැබීම් පෙන්වන ස්ථාන මේ යුරේනස් පිවිසේ. මේ පිවිසීම ඔබට යහපත් පිවිසීමක් හැටියට විශේෂම හඳුන්වා දීමට හැකියාවක් පවතී. මේ පිවිසීම මගින් ඔබට හදිසි ධනලාභ තත්ත්වයන් මතුවීමට ඉඩ ඇති කාලයක්. විශේෂයෙන් මේ කාලය තුළදී ඔබ කරන කියන කටයුතු වලින් ඔබේ අති සාර්ථක තත්ත්වයක් පෙන්වුම් කර විශේෂයෙන් ඔබේ රැකියා කටයුතු වල දියුණුවක් අත්පත් කරන කාල සීමාවක්. ඒ වගේම ඔබ ව්‍යාපාර කටයුතු කරනවා නම් ව්‍යාපාර කටයුතු වලින් ඔබට ශක්තියක් ලැබෙන වැඩි වාසිලාභ ලැබෙන කාලයක් කිව්වොත් නිවැරදි. ඒ වගේම ඔබ ප්‍රසිද්ධගත වෙනවා. විශේෂයෙන් ඔබ දේශපාලන අංශයේ, පිරිස් කළමනාකරණ අංශයේ වගේ රැකියා කටයුතු කරන කෙනෙක් නම් මේ කාලය තුළදී ඔබගේ නම ඉහළට යන, ඔබගේ ප්‍රසිද්ධි ඉහළට යන, ඔබේ කටයුතු සඵල වෙන කාලයක් වේ. විශේෂයෙන් මේ කාලය තුළදී මිතුරු ඇසුරු පවා වැඩි වෙන කාල සීමාවක්, විනෝද ගමන්, උත්සව අවස්ථාවන් සහභාගී වෙන කාලයක්. ඒ වගේම වැඩිමහල් සහෝදරයන් සමග කරන කටයුතු වලදී ගැටුම් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත්ව ඉවසීමෙන්, උපේක්ෂාවෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. විශේෂයෙන්ම මුදල් අනවශ්‍ය ලෙස වියදම් වීමේ ස්වභාවයක් පෙන්වු කරයි. විනෝදගාමිත්වය ඉහළ යන කාලයක් කිව්වොත් මේ කාලයේ නිවැරදි. විශේෂයෙන් විනෝදය සඳහා ඔබ මුදල් වියපැහැදම් කරන කාලයක්. විශේෂයෙන් මේ කාලය තුළදී යම් තාක් දුරට ඔබ සෙනසුරු අෂ්ටමය රාශියකුත් ගෙවන බැවින් මුල් කාලය තුළදී ඔබ නිරන්තරයෙන් ඉවසීමෙන් විවාහ ජීවිතය සම්බන්ධ යම් ප්‍රශ්න ගැටලුද මතුවීමට ඉඩ ඇති බැවින් ඒ කාලේ ඉවසීමෙන් කටයුතු කරගන්න.
ඔබගේ රාෂ්ට්‍රක තත්ත්වය තීවරණාට පස්සේ ඔබට යම්තාකුණ සාර්ථක ලෙස ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට වාග්ය ලැබෙන කාලයක්. ඒ වගේම ඔබගේ නව නිවාස ඉදිකිරීම, දේපල යානවාන සම්බන්ධ කටයුතු වලින් ජයග්‍රහණය අත්පත් වන කාල සීමාවක් කැටෙන හඳුන්වා දීමට හැකියාවක්ද පවතී. විශේෂයෙන් මේ 11 සැන්නට මේ යුරේනස්ගේ නීචව හෝ 11 සැන්නේ බලවත්ව පිවිසීම ඔබට සාර්ථක ප්‍රතිඵල අත්පත් කර දෙන පීඨීමක් වශයෙන් කටකලක් නිහිමියන්ට හඳුන්වා දීමට හැකියාවක් පවතී. නිරන්තරයෙන් කුසල කර්මවල නිරතුවීම පිනට දහමට දීම මගින් දෙවියන් හට කරන්නා පුද පූජා සත්කාර දානමාන පුණ්‍ය කර්ම කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. සිංහ ලග්නය විශ්ව කේන්ද්‍රයේහි පස්වන රාශිය රවි ලග්නාධිපතිත්වයේ දන සිංහ ලග්නයෙන් උපන් ඔබගේ යුරේනස් ඔබගේ නවවැන්න ඉඳලා දසවැන්නට පිවිසෙයි. මේ දසවැන්නට යුරේනස්ගේ පිවිසීම යම් තාක් දුරකට ඔබට ඔබගේ රැකියාවට යම් ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇති කාලයක්. ඒ රැකියාව කටයුතු කිරීමේදී රැකියාවේ ප්‍රධානිය සමග නොයෙකුත් ආකාරයේ මතවාද මතභේදවලට ඇති වීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ කාලයවලදී විශේෂයෙන්ම ඉවසීමෙන් උපේක්ෂාවෙන් තම කටයුතු කර ගැනීම මගින් ඇති විය හැකි ප්‍රශ්න ඔබට වළක්වා ගැනීමට හැකියාවක් පවතී. ඒ වගේම ඔබගේ පියා සමග කරන කටයුතු වලදී නොයෙකුත් වශයෙන් ප්‍රශ්න ගැටලු මතවේද මතබාධ විශේෂයෙන්ම ඇතිවීමට ඉඩ ඇති කාලයක්. පියා සම කරන කටයුතු වලදී ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි ප්‍රශ්න ඔබට වළක්වා ගැනීමට හැකියාවක් පවතී. ඒ වගේම ව්‍යාපාර කටයුතු කරනවා නම් ව්‍යාපාරවලදී ආයෝජනය කිරීමේදී නම් ව්‍යාපාරයක් ඔබ පටන් ගන්න හිටියා නම් මේ කාලය තුළදී දෙතුන් වතාවක් සිතා බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් ඔබට ඇතිවිය හැකි ප්‍රශ්න වලක්වා ගැනීමට ඔබට හැකියාවක් පවතී. ඔබ නිරන්තරයෙන්ම විශේෂයෙන්ම ඉවසීම ප්‍රගුණ කළ යුතු කාල සීමාව කැටෙන මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. විශේෂයෙන් මේ කාලය තුළ ඔබ පොළොව ආශ්‍රිත ව්‍යාපාර කැණි විශේෂයෙන්ම පතල් ආශ්‍රිත පොළොව ආශ්‍රිත කළුගල් ආශ්‍රිත වගේ ව්‍යාපාර කරන කෙනෙක් නම් වැඩි වාසිතාගත ලෙස ඔබේ කටයුතු සඵල කර ගැනීමට හැකියාවක් ඇති කාලයක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. විවාහ ජීවිතයේ සුළු සුළු ප්‍රශ්න පීඩාකාරී තත්ත මතුවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. මොකද දීර්ඝ කාලයක් මේ යුරේනස් ග්‍රහය ගමන් කරන බැවින් තමන් ගෙවන මහදසා අන්තර්දසා විදසා අනුව ගෝචර ඵලයන් අනිත් ග්‍රහයන්ට යටත්ව ගෝචර ඵලයන්ට අනුව යම් යම් ආකාරයේ වෙනස් වීමට ඉඩ ඇත. නමුත් මේ කාලය තුළ විශේෂයෙන්ම රැකියා කටයුතු වලදී ව්‍යාපාර කටයුතු වලදී විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් ධනීශාස්ත්‍රිත පාදාශ්‍රිත රෝග ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් පෙන්눔 කරන බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිල්ලක් දක්වන්න. පිනට දහමට දීම දෙවියන් හට කරන්නා වූ පුද පූජා සත්කාර දානමාන පුණ්‍ය කර්ම කිරීම මගින් නැතිබෙරි හැර දෙන්නා වූ නොයෙකුත් උපකාර මගින් අසන රෝගීන් හට ලබා දෙන්නා වූ බෙහෙත් ද්‍රව්‍ය ලබා දීම සතුන්ට දෙන නොයෙකුත් බලු කපුරු දානමාන පුණ්‍ය කර්ම කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. කන්‍යා ලග්නය විශ්ව කේන්ද්‍රයේහි 6 වන රාශියේ බුධ ලග්නාධිපතිත්වයේ දන කන්‍යාවෙන් උපන් ඔබගේ පූර්ව පුණ්‍යස්ථානයට මේ යුරේනස් පිවිසෙයි. මේ පිවිසීම ඔබට යම් පැත්තකින් යහපත් පිවිසීමක්. මේ කාලය තුළදී ඔබට ඔබ විදේශ ගමනක් බලාපොරොත්තු වෙමින් හිටියන විදේශගත රැකියාවකට හෝ ව්‍යාපාරයකට හෝ විදේශගත අධ්‍යාපනයකට හෝ මේ කාලය තුළදී මේ අවස්ථාවන් ඔබට සඵල වෙන කාල සීමාවක. විශේෂයෙන්ම මේ කාලේ ඔබට ඒ සඳහා මාර්ගය සකස් වෙනවා කිව්වොත් නිවැරදි. පියා සම කරන ගනුදෙනුවලදී යම් පීඩාකාරී තත්ත්ව ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබේ. උපේක්ෂාව ඉවසීමෙන් බුද්ධිමත්ව උන්සම් පියා සම කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි ප්‍රශ්න ඔබට වළක්වා ගැනීමට හැකියාවක් පවතී. ඒ වගේම ඔබ වෙනදාට වඩා කුසල කර්මවල නිරත වීමට ටිකක් නැලිකමක් දක්වන කාල සීමාවක. විශේෂයෙන්ම ඔබ අධ්‍යාත්මික සුවයට වඩා ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික වශයෙන් යම් තාක් දුරකට කටයුතු කිරීමට පෙළඹෙන කාල සීමාවක් කිව්වොත් නිවැරදි. ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් ඉවසීමෙන් විශේෂයෙන්ම දැනගෙන කටයුතු කරගත්තොත් ධාර්මිකව බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. දුර ගමන් යෙදෙන අතර විශේෂයෙන්ම දුර ගමන් යෙදෙන කාලය ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු වල යම් තාක් දුරට බාධා ස්වභාවයක් පෙන්වුම් කරයි. විශේෂයෙන්ම ඒ ගැන සැලකිලිමත්කමක් දක්වලා උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කරන විවාහ ජීවිතයේ සුළු සුළු ප්‍රශ්න ගැටලු සමාජගත වීමේ කරන කාරණා කටයුතු වලින් සුළු සුළු ප්‍රශ්න ගැටලු ඇති වීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන හවුල් ව්‍යාපාර කටයුතු වලින් යම් අලාභ හානි පාඩු සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිල්ලෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. රැකියාවල ව්‍යාපාරවල යම් තාක් දුරට දියුණුවක් අත්පත් වන කාලයක්. ඔබ විශේෂයෙන්ම රෝග තත්ත්වයන් ගැන ඔබේ සැලකිල්ලට ගත්තොත් ඔබගේ වකුගඩු ආශ්‍රිත රෝග ඔබගේ විශේෂයෙන්ම යටිබඩ කොන්ද ආශ්‍රිත විශේෂයෙන් ස්නායුගත රෝග ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් ඇතිවීම ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. නිරන්තරයෙන් කුසල කර්මවල නිරත වීම මගින් පිනට දහමට දීම මගින් දානමාන පුණ්‍ය කර්මවල නිරත වීම මගින්
තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. තුලා ලග්නය විශ්ව කේන්ද්‍රයේ හත්වන රාශිය සිකුරු ලග්නාධිපතිත්වයෙන් දරන තුලා ලග්නයෙන් උපන් ඔබගේ අටවැන්නට යුරේනස් ගෝචර චලිතයෙන් පිවිසේ. මේ පිවිසීමද ඉතරම්ම යහපත් පිවිසීමක් හැටියට හඳුන්වාදීමට හැකියාවක් නොපාදී. මේ පිවිසීම මගින් ඔබට යම් තාක් තුළට පීඩනකාරී තත්ත්වයන් මතුවීමට, විශේෂයෙන්ම හදිසි වැටීම්, තැලීම්, තුවාලවීම වලට ලක්වීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ ගැන විශේෂම සැලකිලිමත්කමක් දක්වන, විශේෂයෙන් ඔබ රවි මහදසා, අන්තර්දසා, විදසා වගේ ගත කරනවා නම් මේ කාලය තුළදී යම් පීඩාකාරී තත්ත්ව මතුවීමට හදිසි වැටීම්, තැලීම්, තුවාලවීම වලට ලක්වීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගතොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. යම් තාක් දුරට විවාහ ජීවිතයේ සුළුසුළු ප්‍රශ්න මුල් කාලයේ ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න. ඔබගේ රැකියා කටයුතුවලදී යම් තාක් දුරකට පීඩාකාරී තත්ත්ව යම් මතුවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. විශේෂයෙන්ම විවාහ ජීවිතයේදී නොයෙකුත් ආකාරයේ ගැටුම්, මතභේද, හිත්තමනාපකම් ඇතිවීමට ඉඩ ඇති බැවින් විශේෂයෙන් මේ රවිගේ නැකත්වල ගමන් කරන මුල් කාලය තුළදී, මුල් අවුරුදුවලදී විශේෂයෙන් මේ තත්ත්වය ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. සමස්ත වශයෙන් යම් පීඩාකාරී තත්ත්වයක් මතුවනද ඔබගේ උත්සාහය, උනන්දුව මගින් ඔබේ කටයුතු සඵල කර ගැනීමට හැකියාවක් පවතී. විශේෂයෙන්ම රවි මහදස, අන්තර්දස, විදසාවයි ගත කරන අය හදිසි වැටීම්, තැලීම්, හදිසි අනතුරු වලට ලක්වීමට ඉඩ ඇති බැවින් මුල් කාලයේදී විශේෂයෙන් මේ ගැන සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් රවිගේ නැකත්වල යන කාලේ විශේෂයෙන්ම ඔබට ආරක්ෂාවක් ලබා ගැනීමට හැකියාවක් පවතී. සමස්ත වශයෙන් පීඩාකාරී තත්ත්වයන් මතුනද ඔබගේ උනන්දු උත්සාහය මත සාර්ථක ලෙස ඔබේ ප්‍රතිඵල අත්පත් කර ගැනීමට හැකියාවක් පවතී. රෝග තත්ත්වයන් ගැන ඔබේ සැලකිල්ලට ගත්තොත් ඔබේ ලිංගාශ්‍රිත රෝග, විශේෂයෙන්ම RSS වගේ රෝග ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. නිතර කුසලයේ නිරතවීම මගින්, පිනට දහමට දීම මගින්, දෙවියන්ට කරන්නා වූ පුද පූජා සත්කාර කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. වෘශ්චික ලග්නය විශ්ව කේන්ද්‍රයේහි අටවන රාශිය කුජ ලග්නාධිපතිත්වය දරන වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ හත්වැන්නට මේ යුරේනස් පිවිසේ. මේ පිවිසීම ඔබගේ විවාහ ජීවිතයට, විශේෂයෙන් ඔබ රවි මහදසා, අන්තර්දසා වගේ ගත කරන මුල් අවුරුදු දෙකක් වගේ විවාහ ජීවිතය සම්බන්ධ ප්‍රශ්න, ගැටලු, පීඩනකාරී තත්ත්ව මතුවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. ඒ වගේම ඔබ හවුල් ව්‍යාපාර කටයුතු කරනවා, විශේෂයෙන්ම හවුල් සම්බන්ධ කටයුතු වලදී ඔබට යම් අලාභහානි පාඩු සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි ප්‍රශ්න ඔබට වළක්වා ගැනීමට හැකියාවක් පවතී. ඒ වගේම ඔබ සමාජගත වෙලා වැඩ කටයුතු කරනවා නම් දේශපාලනංශයේ, පිරිත් කළමනාකරණංශයේ වැඩ කටයුතු ඔබට සාර්ථක කරගැනීමට ජවයක්, බලයක් ලැබෙන කාලයක්. ඒ වගේම ගැටුම් ඇතිවීමට ඉඩ ඇති කාලයක් විශේෂයෙන්. ඒ ගැනද හොඳ සැලකිල්ලෙන් බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි ප්‍රශ්න ඔබට වළක්වා ගැනීමට හැකියාවක් පවතී. මුල් අවුරුදු දෙකක් වගේ යන කාලය තුළදී ඔබගේ නිවාස සම්බන්ධ, දේපල ඉඩකඩම්, යාන වාහන සම්බන්ධ කටයුතු වලින් ඔබට පීඩාකාරී තත්ත්ව මතුවන කාලයක්. විශේෂයෙන් ඒ ගැන සැලකිලිමත් කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි ප්‍රශ්න ඔබට වළක්වා ගැනීමට හැකියාවක් පවතී. මුල් කාලය තුළදී දරුවන් සම්බන්ධ කටයුතු වලදී යම් පීඩාකාරී තත්ත්ව මතුවන කාලයක්. රවි මහදස, අන්තර්දසා, විදසා වගේ ගත කරන විශේෂයෙන් විවාහ ජීවිතයේ තදබල වශයෙන් යම් ආකාරයේ පීඩාකාරී තත්ත්ව මතුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් වකුගඩු ආශ්‍රිත රෝග, යටිබඩ ආශ්‍රිත රෝග විශේෂයෙන් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. ඔබ නිරන්තරයෙන් කුසල කර්මවල නිරත වීම මගින්, පිනට දහමට දීම මගින්, දානමාන පුණ්‍ය කර්ම කිරීම අසන් රෝගීන් හට ලබා දෙන්නව නොයෙකුත් බෙහෙත් ද්‍රව්‍ය ලබා දීමෙන්, නොයෙකුත් ආකාරයෙන් නැතිබරි පවුල් වලට උදව් කිරීම මගින් විශේෂයෙන් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. ධනු ලග්නය විශ්ව කේන්ද්‍රයේහි නවවන රාශියේ ගුරු ලග්නාධිපතිත්වයේ දරන ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු හයවැනි වෘෂභ රාශියේ ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ මේ යුරේනස් ග්‍රහයාද හයවැන්නට පිවිසේ. මේ හයවැන්නට යුරේනස්ගේ පිවිසීම යම් තාක් දුරකට යහපත් පිවිසීමක්. විශේෂයෙන්ම ඔබට සතුරු කරදර තත්ත්වයක් තිබ්බත් ඒ සතුරු කරදර තත්ත්වයන් පහව යන කාලයක්. විශේෂයෙන් මේ කාලය තුළදී ඔබගේ සතුරන් මිතුරන් බවට පරිවර්තනය වීමට භාග්‍යයක් උදාවන කාලයක් වේ. ඒ වගේම ඔබගේ යම් ශක්තියක් ඔබගේ රැකියා කටයුතු වලට වෙනදාට ඔබ ශක්තියකින්, උනන්දුවෙන්, උත්සාහයෙන්, එඩියකින් තමයි කටයුතු කිරීමට පෙළඹෙන කාලයක් වේ. ඔයා ව්‍යාපාරයක් කරනවා නම් මේ ව්‍යාපාර කටයුතු වලට ඔබ අඩපණ වෙලා වගේ තිබ්බන නවාරකින් ඒවා පටන් අරගෙන ඉහළට ඔසවා ගැනීමට, දියුණුවට ළඟා කර ගැනීමට, විශේෂයෙන්ම හිත් පෙළඹෙන කටයුතු කරන කාල සීමාවක් කිව්වොත්
මේ කාලේ නිවැරදි. විශේෂයෙන් ඔබ යම් මුදලක් ණය වෙලා තිබ්බනම් මේ කාලය තුළදී ඒ ණය මුදල් ගෙවා ගැනීමට අවස්ථාවන් සොයන, අවස්ථාවන් සඵල කර ගැනීමට හැකියාවක් ඇති කාල සීමාවක් කිව්වොත් නිවැරදි. නිරන්තරයෙන්ම ඔබේ ශක්තිය ඉහළට එස වෙන කාලයක් වේ. ඔබගේ රෝග තත්ත්ව විශේෂයෙන්ම ඇති වෙන කාලයක්, විශේෂයෙන්ම යටිබඩ ආශ්‍රිත කාන්තාවන්ට නම් විශේෂයෙන්ම ගර්භාෂගත ආශ්‍රිත ගැස්ට්‍රයිටිස් තත්ත්ව, යටිබඩ ආශ්‍රිත මුත්‍රාශය ආශ්‍රිත පිත්‍රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරගන්න. විශේෂයෙන්ම නිවාස ඉදිකිරීම් කටයුතු, විශේෂයෙන්ම අලුත් වැඩියා කිරීම් කටයුතු, යාන වාහන කටයුතුවලදී යම් ප්‍රවේශමේ කටයුතු කරගත යුතු කාලයක්, යම් අලාභහානි පාඩු ඔබට සිදුවීමට ඉඩ ඇති කාලයක්, රැකියා කටයුතුවල උනන්දුවෙන් උසහයෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය යහපත් කර ගැනීමට හැකියාවක් ඔබට පවතී. සමස්ත වශයෙන් ගත්තොත් ඔබ පිනට දහමට දීම මගින්, දෙවියන් හට කරන්නා වූ පුද පූජා සත්කාර කිරීම මගින්, නොයෙකුත් දානමාන පුණ්‍ය කර්ම කිරීම මගින්, නැති බැරි අයට දෙන්නා වූ දානමාන, රෝගීන් හට ලබන බෙහෙත් ද්‍රව්‍ය උදව්පකාර මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට ඔබට හැකියාවක් පවතී. මකර ලග්නය විශ්ව කේන්ද්‍රයේහි දහවන රාශිය සෙනසුරු ලග්නාධිපතිත්වයේ දරන මකර ලග්නයෙන් උපන්න ඔබගේ සෙනසුරු දෙවැන්නෝ කුම්භ රාශියේ ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ ඔබගේ පුත්‍රකාරක ස්ථානය වූ පස්වැන්නට ගෝචර චලිතයේ යුරේනස් පිවිසේ. මේ පිවිසීම මගින් ඔබට යම් තාක්කට ඔබේ අධ්‍යාපන කටයුතුවල යම් පීඩාකාරී තත්ත්වයන් මතුවීමට ඉඩ ඇති කාලයක්. විශේෂයෙන් මේ පිවිසීම නිසා ඔබ උනන්දුවෙන් උත්සාහයෙන් තම අධ්‍යාපන කටයුතු තරඟ විභාග කටයුතු ජයග්‍රහණය කර ගැනීමට පෙළඹුණොත් ඔබේ තත්ත්වය සාර්ථක කර ගැනීමට හැකියාවක් පවතී. විශේෂයෙන් ඔබේ ක්‍රීඩා කටයුතුවලදී ඔබට ජයග්‍රහණය අත්පත් වන කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ දරුවන්ගේ ක්‍රීඩා කටයුතු සඵල වන අතරේම අධ්‍යාපන කටයුතුවලට යම් පීඩාකාරී තත්ත්වයක් ඔවුන්ගේ මතුවීමට ඉඩ ඇති බැවින් ඔවුන් ගැන සොයා බලා කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි ප්‍රශ්නවලින් ඔවුන්ව ගලවා ගැනීමට ඔබට හැකියාවක් පවතී. ඒ වගේම දරුඵල අපේක්ෂිත මකර ලග්නීමයන් විශේෂයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම නිරන්තරයෙන් කළ යුතු කාල සීමාවක සමස්ත වශයෙන් ගත්තොත් ආදර සම්බන්ධතාවල යම් ගැටලුකාරී තත්ත්ව, පීඩාකාරී තත්ත්ව, බිඳවැටීම් ඔබට ලක්වීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් ප්‍රශ්න ඔබට වළක්වා ගැනීමට හැකියාවක් පවතී. යම් මුදල් ඔබට අනවශ්‍ය ලෙස වියදම් වීමේ ස්වභාවයකුත්, මුදල් ඔබට නොලැබී යාමේ ආදායම් මාර්ග පොඩ අවහිරණ තත්ත්වයකුත් යම් තාක් දුරට පෙන්නුම් කරන බැවින් ඒ ගැන විශේෂම සැලකිලිමත් කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට ඔබට හැකියාවක් පවතී. ඔබ නිරන්තරයෙන් ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරගත යුතු කාලයක්. රැකියා කටයුතුවල පවා දියුණුවක් අත්පත් වන කාලයක්. විශේෂයෙන් ව්‍යාපාර කටයුතු කරන මකර ලග්නෙමින් ව්‍යාපාර නගා සිටවා ගැනීමට ශක්තියක් ධෛර්යයක් ලැබෙන කාලයක්. විශේෂයෙන් ඔබේ අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් උත්සාහයෙන් ඔබේ විනෝදකාමීත්වය වැඩිකම නිසාම යම් තාක් දුරකට පස්සට යෑමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත් කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් ගැස්ට්‍රයිටිස්, උෂ්ණ දාහ ගති, පපු ආශ්‍රිත දැවිල්ල ගති, රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. නිරන්තරයෙන් කුසල කර්මවල නිරතවීම පිනට දහමට දීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. කුම්භ ලග්නය විශ්ව කේන්ද්‍රයේහි 11 වන රාශිය සෙනසුරු ලග්නාධිපතිත්වයේ දන කුම්භ ලග්නයෙන් උපන්න ඔබගේ ලග්නාධිපති සෙනසුරු ලග්නගතව ගෝචරයක් පවත්වාගෙන යන මොහොතේ යුරේනස් ඔබගේ හතරවැන්නු සුඛස්ථානයට පිවිසේ. මේ පිවිසීම යම් තාක් දුරට සමඵල උදාකරන කාලයක්. විශේෂයෙන් මේ පිවිසීම මගින් ඔබට යම් තාක් දුරට ඔබගේ හිත මුරණ්ඩ ස්වභාවයක් ඇති වෙන කාල සීමාව. විශේෂයෙන්ම හිත හදිසි කෝපය ඇති වෙන කාලයක් කිව්වොත් නිවැරදි. ඒ නිසා නිරන්තරයෙන් ඉවසීමෙන් උපේක්ෂාවෙන් ඔබ කටයුතු කරගත්තොත් ඔබේ තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. විශේෂයෙන් මේ කාලය තුළදී ඉවසීම උපේක්ෂාව ප්‍රගුණ කළ යුතු කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබට මවට යම් තාක් දුරට පීඩාකාරී තත්ත්වයක් මතුවන කාල සීමාවක මව ගැන විශේෂයෙන් සොයා බලා කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි ප්‍රශ්න ඔබට වළක්වා ගැනීමට හැකියාවක් පවතී. මුල් කාලයේ රවි බුධ ගුරු සිකුරු වගේ ග්‍රහයෝ හතරවැන්නේ ගෝචර වෙන බැවින් යම් සහනයක් ඔබට සැලසෙන කාලයක්. විශේෂයෙන්ම රවි මහදස අන්තර්දස විදසා වගේ ගත කරන අය විශේෂයෙන් මව ගැන විශේෂයෙන්ම තමන්ගේ දේපල යානවාන ඉඩකඩම් සම්බන්ධ කටයුතුවලදී ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් කටයුතු කරගත්තොත් තත්ත්වය ඔබට යහපත් කර ගැනීමට විශේෂ හැකියාවක් පවතී. විශේෂයෙන්ම ඔබ කුෂිකර්මාන්ත ආශ්‍රය කටයුතු කරන කෙනෙක් නම් ඔබට වැඩි වාසි සහගත තත්ත්වයන් මේ කාලය තුළදී ළඟා කර ගැනීමට හැකියාවක් පවතී. ඔබ මේසන් බාස්වරුන් සම කොන්ත්‍රාත්කරුවන් සමඟ තමන්ගේ ගෙවල් හදන වැඩ කටයුතු අය කරනවා නම් රැවටිලි වලට පාඩු වලට ප්‍රශ්න වලට ලක්වීමට ඉඩ ඇති බැවින් ඔවුන් සම කරන කටයුතු බුද්ධිමත්ව උපේක්ෂාවෙන් දැනගෙන කටයුතු කරගත්තොත්
තත්ත්වය වඩාත් යහපත් කරගැනීමට හැකියාවක් පවතී. රෝග තත්ත්වයන් ගැන ඔබේ සැලකිල්ලට ගත්තොත් පපු ආශ්‍රිත රෝග, පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්ව මතුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරගන්න. එසේම ඔබ නිරන්තරයෙන්ම කුසල කර්මවල නිරත වීම මගින්, පිනට දහමට දීම මගින්, දානමාන පුණ්‍ය කර්ම කිරීම රෝගීන් හට දෙන්නව නොයෙකුත් දානමාන උපස්ථාන උදව් උපකාර කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කරගැනීමට හැකියාවක් පවතී. මීන ලග්නය විශ්ව කේන්ද්‍රයේහි අවසාන රාශිය ගුරු ලග්නාධිපතිත්වයේ ධර්ම මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපතිද ගුරු තුන්වැන්නේ ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ මේ යුරේනස් ඔබගේ තුන්වැන්නට පිවිසෙයි. මේ පිවිසීම ඔබට යහපත් පිවිසීමක්. විශේෂයෙන්ම යුරේනස් වගේ ග්‍රහයක තුන්වැන්නට පිවිසීම මගින් ඔබේ ශක්තිය ඉහළ යන කාලයක්. විශේෂයෙන් ඔබේ පෞරුෂ මට්ටම ඉහළ යන, ඔබ සමාජගත වෙලා දේශපාලන අංශයේ පිරිස් කළමනාකරණ අංශයේ වගේ කටයුතු කරන කෙනෙක් නම් ඔබේ කටයුතු ඉහළ යන, ඔබ ප්‍රසිද්ධියට පත්වන පුද්ගලෙක්. ඔබ නායකයෙක් නම් ඔබේ ප්‍රසිද්ධිය වෙනදාට වඩා ඉහළ යන කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබ විදේශගත අවස්ථාවන් බලාපොරොත්තු වෙන හිටියනම් මේ කාලය තුළදී ඔබට විදේශගත වීමේ වාග්ය ලැබෙන කාලයක්. විශේෂයෙන්ම ඔබ බාල සහෝදරීන් සමකරන කටයුතු වලදී යම් ගැටුම් මතභේද ඇතිවීමට ඉඩ ඇති බැවින් ඔවුන් සම කටයුතු කිරීමේදී බුද්ධිමත්ව ඉවසීමේ කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට ඔබට හැකියාවක් පවතී. ඔබ නිරන්තරයෙන්ම ඔබ අන්තර්ජාල ආශ්‍රිත ව්‍යාපාර, විදේශගත සම්බන්ධ ආශ්‍රිත ව්‍යාපාර කරන කෙනෙක් නම් ක්‍රිප්ටෝ කරන්සි වගේ මේ කාලය තුළදී මුල් විශේෂයෙන්ම ඔබ රබි මාස අන්තර්දශා විදේශාවයි ගත කරනවා නම් මේ මුල් කාලයේදී යම් පාඩු අලාභ සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. සමස්ත වශයෙන් ඔබ වෙනදාට වඩා ශක්තියකින් පෞරුෂයකින් තමන්ගේ කටයුතු කිරීමට පෙළඹෙන කාලයක්. තම රැකියාවේ වෙනදාට වඩා ශක්තියකින් කටයුතු කරන දියුණුවක් කරා ළඟා වීමට වාසනාව ඇති කාලයක්. ඒ වගේම තම ව්‍යාපාර කටයුතු නගා හිටවා ගැනීමට දියුණු කිරීමට වෙනදාට වඩා ශක්තියකින් මූණ දෙන කාලයක් කියවෝ මේ කාලය නිවැරදි. සමාජගත වීමෙන් වෙනදාට වඩා පෞරුෂ මට්ටමක් ඔබට ලැබෙන කාලයක් කිව්වොත් විශේෂයෙන්ම නිවැරදි. විවාහ ජීවිතයේ සුළුසුළු ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් විශේෂයෙන්ම කටයුතු කරගන්න. දරුවන්ගේ දියුණුවක් අත්පත් කරන කාලයක්. රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් බෙල්ල ආශ්‍රිත, කොන්ද ආශ්‍රිත, උරයි ආශ්‍රිත යම් රෝග තත්ත්ව මතුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. ඔබ නිරන්තරයෙන්ම කුසල කර්මවල නිරත වීම, පිනට දහමට දීම, දෙවියන් හට කරන්නා පුද පූජා සත්කාර, රෝගීන් හට ලබා දෙන බෙහෙත් ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය ලබා දීම වැනි පුණ්‍ය කර්ම කිරීම මගින් ගොඩාක් තත්ත්වය යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. මෙසේ යුරේනස් ග්‍රහයා වෘෂභ රාශිගත වීම පිළිබඳ විශේෂයෙන්ම සමස්ත ලග්නයෙන් ලග්නයට ගෝචර ඵලාඵල කථනයක් ගෙන එන ලදී. විශේෂයෙන් මේ ඵලාඵල කථනය විශේෂයෙන් යුරේනස් වගේ ග්‍රහයක අවුරුදු 7ක් එක රාශියක ගෝචර චලිතයක් පවත්වාගෙන යන ග්‍රහයෙක්. ඉතින් මේ ග්‍රහ ගෝචරය අනුව විශේෂයෙන් කැති නැකතේ පාද දෙකකත්, රෙහෙන නැකතේ පාද හතරකත්, විශේෂයෙන්ම කුජක නැකතක පාද තුනකත් යන නිසා විශේෂයෙන්ම වෙනස් වීම සිදුවිය හැකි කාලය. මොකද දීර්ඝ කාලීන කාලයක් නිසා අනිත් ග්‍රහ ගෝචරයන්ට යටත් සමස්ත ග්‍රහ ගෝචර ඵලයක් බව විශේෂයෙන් මේක සලකන්න. මේ ගෙන ඵලාඵලය ඔබගේ පෞලේ ජ්‍යොතිෂවේදියා ලවා ඔබගේ පුද්ගලික කේන්ද්‍රය පරීක්ෂා කරගෙන අවශ්‍ය විසඳුම් සෙත්කම් උපදේශන ලබා ගැනීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. මේ ගෙන එන ලද ඵලාඵලය සමස්ත යුරේනස් ගෝචර ඵලයට අදාළව ගෙන එන ලද ඵලාඵලයක් බව විශේෂයෙන්ම සලකනවා.